හැමදාමත් වගේ සතියාන්තයේ සුපුරුදු වේලාවට අපි අදත් මුණ ගැහෙනවා දිනෙන් දින ලංවන දිනෙන් දින සමීපවන මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න අපේ රටේ ඉන්න දූල පුතාලට හරි මාර්ගයේ නිවැරදි පාර කියා දෙන ස්මාර්ට් 5 with BOC රන් කැකුළු වැඩසටහනත් එක්ක ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය නිසි අවශ්‍යතාව හඳුනාගෙන මේ වැඩසටහන ආරම්භ කළේ ස්මාර්ට් තාක්ෂණයත් එක්ක එකතු වෙලා අපේ රටේ පොඩිත්තන්ට කොහොමද මේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න අවශ්‍ය දැනුම ළඟා කර දෙන්න කියන අවබෝධයත් එක්ක ඉතින් අපි අද දවසේ සූදානම් අපේ වැඩසටහන ඔබට සමීප කරන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕන ලංකාවේ අංක 1 බැංකුවෙන් හඳුන්වා දෙන ළමා ඉතිරි කිරීමේ ගිණුම ලංකා බැංකුවේ රන් කැකුළු ළමා ගිණුමත් ඒ වගේම හොඳම දේ තෝරා නිවැරදිව ඔබට සමීප කරන සමල්ල දැනුම ප්‍රකාශනත් අපට අනුග්‍රහක දායකත්වයේ දක්වනවා ඒ වගේම අපේ වැඩසටහන ස්මාර්ට් කරන්නේ එක්සෑම් ජීනියස් අයිජෙනි ආයතනයේ එක්සෑම් ජීනියස් ආයතනයේ විශේෂයෙන් මතක් කරන්න නොන වැඩිහිටියන්ට දෙමව්පියන්ට දැන් ඔබේ Android දුරකථනයේ exam genius igeni app එක download කරගෙන නැත්නම් බාගත කරගැනීමෙන් පස්සේ තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සපයන්න. අපි මතක් කර සිටිනවා ඔබට පුළුවන් නම් නැවතත් ඔබේ ජංගම දුරකථනය තුල මේ app එක යාවත් කාලීන කරගන්න නැත්නම් upload කරගන්න ඒක වඩා වටිනවා කියන කාරණාවත් අපි මතක් කර සිටින කැමැති. සුපුරුදු විදිහට අදත් පොඩිත්තු 4 දෙනෙක් අපේ වැඩසටහන හැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා මගේ දකුණු පසින් ඉන්නේ ගියවර අපි සජීව ලෙසහපු ප්‍රශ්නවලට නිවැරදිව සාර්ථකව පිළිතුරු ලබා දීලා ජයග්‍රහණය ලබාගත්තු පොඩිත්තු දෙන්න. ඒ වගේම අපේ වැඩසටහනට සහභාගී වෙන්න තියෙන කැමැත්ත නිසාම ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා වැඩසටහනට සහභාගී වෙන පොඩිත්තු දෙන්නෙකුත් අද දවසේ ඉන්නවා. මම කැමැති මුලින්ම ජයග්‍රාහිකාව ජයග්‍රාහකයෝ දෙන්නගෙන් විස්තර දැනගන්න දුවේ. කියන්නකෝ ඔයාගේ විස්තර. मगे नमक एडी तुसिनी सेनाया प्रेम तिलक मगे पासल कलुतर महागाम्यद्द प्राथमिक विद्यालय ममी गेनुमलबन्ने पहाडी श्रेणी मगे अनागत बलापोरत्तु वैद्यवरिया क्वीमाय होंदा ईलंगट इन्न जयग्राहकया ओयागे विस्तरत अपिट कियन्न मगे नम आर एम एन तुमुल दीपसिक मगे पासल बुदुरुवगल प्राथमिक विद्यालय मगे पंतिय पहाए मगे अनागत बलापोरत्तुव इंजिनेरुवेक् वीमाय होंदै अपे वेडसटहनट सहभागी वन अनित पोडित्तु देन्न तमयि मे पेत्तेन इन्ने पुते ओयागे विस्तर अपिट कियन्न मगे नम तिलिन नदिज्जयवीर मगे पासल बंडारवेल शान जोसेफ जातिक पासल मगे पंतिय पहा मानेल पंतिय मगे अनागत बलापोरत्तुव वैद्यवरेक् वीमाय තවත් දුවෙක් ඉන්නවා අපේ වැඩසටහනට එකතු වෙන්න දුවේ ඔයාගේ විස්තරත් අපිට කියන්න මගේ නම අමාවින්දි දෙහන්සල් වලගේ මගේ පාසල කොළඹ යශෝදරා විද්‍යාලය මගේ පන්තිය පහඩී පන්තිය මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමයි හොඳයි මැදිරි ඉන්න මේ පොඩිත්තු 4 දෙනා විතරක් නෙමෙයි ලංකාවේ දස දෙස විසිරී පැතිරී ඉන්න මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ දුවල පුතාලත් එක්කාසු කරගෙන අපි මෙතෙන් සිට සූදානම් ස්මාර්ට් 5 with BOC රන් කැකුළු අපේ වැඩසටහන ආරම්භ කරන්න යුගේ ආදරණීයම ශිෂ්‍යත්ව ගුරුවරයා අදත් අපිට සම්පත්දායකත්වයේ දක්වනවා සරත් ආනන්ද ගුරුතුමා ආයුබෝවන් සර් ආයුබෝවන් අපේ වැඩසටහනේ ආකෘතිය ටිකක් වෙනස්නේ අපි පොඩිත්තන්ට ත්‍යාග ලබා දීලාම තමයි වැඩසටහන පටන් ගන්නෙ විශේෂයෙන් මතක් කරනවා ලංකා බැංකුවේ රන් කැකුළු ළමා ගිණුම වෙතින් පාසල් පොත් බෑග් ත්‍යාග විදිහට මේ පොඩිත්තන්ට ලබා දෙන්න සූදානම් ප්‍රථමයෙන් ජයග්‍රාහකයෝ දෙදෙනට මේ බෑග් ලබා දෙනවා ඒ වගේම අපේ වැඩසටහනට සහභාගී වෙන පුතාටයි දුවටයිත් අද දවසේ අපි ත්‍යාග ලබා දෙන්න අමතක කරන්නේ නැහැ මතක් කර සිටිනවා ඒ වගේම සමල්ල දැනුම ප්‍රකාශනත් අපිට නිරන්තරයෙන් දායකත්වයේ අනුග්‍රහකත්වයේ දක්වනවා ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් සිංහල ගණිතය පරිසරය ආදී වැඩපොත් හරහා යාවත් කාලීනම ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳ දැනුම වුන් මුදා හරලා තිබෙනවා ඒවා ළඟම නියෝජිත ආයතනයෙන් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා මතක ඇති ඔබට ගිය සතිය අපි කිව්වා අද දවස විශේෂ දවසක් අද ටිකක් අමාරු ප්‍රශ්න කතා කරනවා කියලා අපේ සර් කිව්වා සර් කොහොමද ඒක වෙන්නේ ඔව් අමිල දැන් දවස් 55 වෙනි විභාගයට තියෙන්නේ ඒ නිසා අපි අද පොඩි වෙනසක් කරා වෙනස තමයි අපේ රටේ දරුව ශිෂ්‍යත්වයේදී වැඩියෙන්ම වරද්දන ප්‍රශ්න අපි පහුගිය බදාද එක්සෑම් ජීනියස් අයිජිනි ඇප් එකත් එක්ක එකතු වෙලා මොදා හැරියේ නමුත් ගිය සතියේ ඉරිදා අපි සජීවීව ඉදිරිපත් කරපු ප්‍රශ්න පහ තමයි
මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලමු ගිය සතියේ සජීවීව ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට අපේ දරුවෝ කොහොමද පිළිතුරු දෙන්නේ අද ඉන්නවා අපිත් එක්ක පළවෙනි ස්ථානයේ දිනාගත් දියණිය කොහෙද පුතේ ඉස්කෝලේ කලතර මහගම්මැද්ද ප්‍රාථමික විද්‍යාලය කලතර මහගම්මැද්ද ප්‍රාථමික විද්‍යාලය පුතා බුදුරුවගල නේද පුතේ ඔව් ඒ වගේම පුතා බණ්ඩාරවේ ඔව් දැන් අපේ ස්මාර්ට් 5 වැඩසටහනට ලංකාව පුරා දරුවෝ දෙමව්පියෝ ලොකු උනන්දුවක් දක්වනවා බණ්ඩාරවෙලින් කොළඹින් කලුතරින් බුදුරුවගලින් මේ විදිහට ලංකාව පුරා දරුවෝ දෙමව්පියෝ පුදුම උනන්දුවක් දක්වනවා අපි ඒ ගැන සතරටපත් වෙනවා කොහොම වුණත් තව දවස් 55කින් තියෙන ශිෂ්‍යත්ව විභාගෙදී ඒ දරුවන්ට ඉතාම උත්සාහවන්තව කැපවීමෙන් වැඩ කරලා ජයග්‍රහණය සොයා යන්න කියලා අපි ආරාධනා කරන ගමන් තමයි පළවෙනි ප්‍රශ්නට යමු යන්නේ මාතර සිට පුත්තලමට දුර කිලෝමීටර 303ක් වේ මාතර සිට කොළඹට දුර කිලෝමීටර 161කි මෙම තොරතුරු අනුව කොළඹ සිට පුත්තලමට දුර කොපමණද මම කැමති පළවෙනි ස්ථානීය දිනාගත් කළුතර ප්‍රදේශයෙන් ආපු දියණියකින් දැනගන්න කොහොමද පුතේ මේ ප්‍රශ්නට උත්තරේ ඔබ සොයාගත්තේ දැන් කියනවනේ සර් මාතර සිට පුත්තලමට කිලෝමීටර 303යි කියලා ඔව් ඊට පස්සේ මාතර සිට කොළඹට 161යින කිලෝමීටර ඔව් ඔව් 303න් අපි අඩු කරනවා 161ක් හා එතකොට ඉනවා 143 3න් එකක් 2යි 0න් 6ක් බෑ 10න් 6ක් 4යි ඊට පස්සේ 2න් එකක් 1යි ඔව් කියා දෙන්නේ කිලෝමීටර 142 හරියටම හරි නේද දැන් අපිට මේ ගානේදී කියන්නේ මාතර සිට පුත්තලමට දුර කිලෝමීටර 303 නේ අපෙන් අහන්නේ මොකක්ද කොළඹ සිට පුත්තලමට දුර මාතර සිට කොළඹට දුර කිලෝමීටර 161ක් කියලා ඊට පස්සේ කියනවා කොළඹ සිට පුත්තලමට දුර දැන් මාතරේ ඉඳලා පුත්තලමට දුර තියෙනවා 303ක් කිලෝමීටර එතකොට අපිට කියනවා මාතරේ ඉඳලා කොළඹට 161ක් එහෙනම් අපි මොකද කරන්නේ 303න් 161ක් අඩු කරලා සොයා ගන්නවා කොළඹ සිට පුත්තලමට දුර කීයද උත්තරේ 140 හරියටම හරි හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බලන්නකෝ ප්‍රධාන මාර්ගයක ABC නගර තුන පිළිවෙලින් පිහිටා ඇත ප්‍රධාන මාර්ගයක් තියෙනවා යශෝදරා විද්‍යාලයේ දියණිය කියන්න ප්‍රධාන මාර්ගයේ නගර පිහිටලා තියෙන්නේ කොහොමද පිළිවෙලින් A ඔව් නගරයේ සිට C ට දුර නෑ මං අහන්නේ පුතේ කොහොමද නගර පිහිටලා තියෙන්නේ පිළිවෙලින් කොයි විදිහටද පුතේ පිහිටලා තියෙන්නේ ABC හරියටම හරි දැන් එතකොට ඒ නගරයෙන් සිට සී නගරයට තියෙන දුර කොච්චරක්ද කිලෝමීටර 80යි ඒ කියන්නේ ඒ සිට සී වලට තියෙනවා කිලෝමීටර 80ක් අපිට කියනවා ඒ නගරයේ සිට බී නගරයට දුර එම දුරෙන් අර්ධයකි එම දුර කියලා කියන්නේ ඒ සිට බී සී නගරයට ඇති දුර සම්පූර්ණ දුර නේද සම්පූර්ණ දුරෙන් අර්ධයක් එහෙනම් සම්පූර්ණ දුර 80 නම් අර්ධය කොච්චරක්ද 40ක් ඒ කියන්නේ ඒ වල ඉඳලා බී වලට තියෙනවා කිලෝමීටර 40ක් අපිට කියනවා සහනගේ නිවස පිහිටා ඇත්තේ බී නගරයත් සී නගරයත් අතර හරිමැද නම් BC අතර හරිමැද නම් සහනගේ නිවස තියෙන්නේ දැන් එහෙනම් BC දුර කොච්චරද කිලෝමීටර 40 කොහමද 40යි කියලා ගන්නෙ මෙතන කියනවා කිලෝමීටර 80ක් කියලා කියනවා සම්පූර්ණ දුර 80යි AB 80ෙන් භාගෙනම් 40යි එහෙනම් අනිවාර්යයෙන්ම BC කොච්චරද කිලෝමීටර 40ක් එහෙනම් A කිලෝමීටර 40න් හරි මැද නම් මේ කියන නිවස තියෙන්නේ 40 හරි මැද කීයද කිලෝමීටර 20යි එහෙනම් අපි බලනවා A සිට B වලට 40යි එතෙන් සිට මේ කියන නිවසට 20යි 40යි 20යි කීයද පුංචි පුතේ කිලෝමීටර 60යි හරියටම හරි එක්සෑම් ජීනියස් ආයතනයේ අයිජිනි ඇප් එකේ සහය මම ලබා ගන්නවා මේ වෙලාවේ මෙතෙක් කතා කළ ප්‍රශ්න දෙකේ කොයි විදිහටද අපේ විශ්ලේෂණය කියන කාරණාව දැනගන්න දෙවෙනි ප්‍රශ්නේ උදාර 58.6යි සාර්ථක වෙන්නේ 141.4ක් අසාර්ථකයි. ඒ කියන්නේ ඔය අපි දැන් කතා කරපු ප්‍රශ්නය
අපේ රටේ දරුවෝ 140කට වඩා අසාර්ථක කරගෙන තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ට පණිවිඩයක් ලැබලා දෙනවා මේ වගේ ප්‍රශ්නවලට ඔබේ දරුවව ටිකක් වැඩිපුර හුරු කරවන්න වෙනවා. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මෙම ඉලක්කම් හතරම යොදාගෙන සෑදී හැකි විශාලම සංඛ්‍යාවත් කුඩාම සංඛ්‍යාවත් අතර වෙනස පුංචි පුතා විශාලම සංඛ්‍යාවත් කුඩාම සංඛ්‍යාවත් අතර වෙනස හන්නේ කලබල වුණොත් මොකද වෙන්නේ අපි උත්තර බලමු අපි උත්තර බලමු කලබල වුණොත් මොකද වෙන්නේ 8753 කියන උත්තරයට යන්න බැරිද පුළුවන් ඔව් බුදුරුවගල පුතා මොකද කියන්නේ පුළුවන් පුළුවන් ඇයි 8753 කියලා කියන්නේ විශාලම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව එතකොට පුතේ 3578 කියන්නේ කුඩාම සංඛ්‍යාවද? හැබැයි මේ අහලා තියෙන්නේ විශාලම සංඛ්‍යාව හෝ කුඩාම සංඛ්‍යාවද? නැහැ. නැහැ මොකක්ද අහලා තියෙන්නේ? මේ සංඛ්‍යා දෙක අතර වෙනස. ඔව් විශාලම සංඛ්‍යාවෙත් කුඩා සංඛ්‍යාවෙත් වෙනස. මගේ පුංචි පුතාලා මට කියලා දෙන්න කොහොමද අපි වෙනස හොයන්නේ? අඩු කරනවා. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. හරියටම හරි විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරනවා. එහෙනම් 8753න් අඩු කරනවා 3578 කීයද පිළිතුර 5175 හරියටම හරි හරියටම හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට දික්පාපිල්ල යෙදුණු වචනය කුමක්ද දික්පාපිල්ල තුඹස රූකඩ සුමල් රූකඩ මොකද්ද පුතේ හරියටම හරි රූකඩ කියන වචනේ තියෙන්නේ දික්පාපිල්ල මොකද්ද පුතේ තියෙන්නේ දික්පාපිල්ල ඔව් ඔන්න මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙන දූල පුතාලා ඒ වගේම දූල පුතාලාගේ දෙමව්පියෝ මේ අක්ෂරමාලාව ඒ අක්ෂරමාලාවත් එක්ක යෙදුණු පිල්ලම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නම ඕනේ හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බෙදුණු ශාක පත්‍ර සහිත ශාකයක් නොවන්නේ මින් කුමක්ද බෙදුණු ශාක පත්‍ර සහිත ශාකයක් නොවන්නේ පුතේ ප්‍රශ්නයක තියෙන ගොඩාක් වැදගත් කොටසක් මට කියන්න මේ ප්‍රශ්නයේ තියෙන වැදගත්ම කොටස මොකද්ද නොවන්නේ හරියටම හරි මොකද්ද පුතේ නොවන්නේ නොවන්නේ දැන් අපි මෙහෙම වුණොත් බෙදුණු ශාක පත්‍ර සහිත ශාකයක් කියන කොටස විතරක් දැකලා අපි උත්තරයට ගියොත් අපි සමහර විට යයි නේද ඉන්ටර්වල් වලට ඇයි එඬරු ශාකපත්‍රය බෙදුණු ශාකපත්‍රයක් එතකොට දෙල් ගත්තොත් දෙල් ශාකපත්‍රයක් බෙදුණු ශාකපත්‍රයක් හැබැයි අපිට ඕනේ බෙදුණු ශාකපත්‍රයක් නොවන්නේ මොකද්ද පුංචි පුතා කරපිංචා මට කියන්නකෝ කරපිංචා ශාකපත්‍රවල තියෙන විශේෂත්වය මොකක්ද මොකක්ද පත්‍රිකා රාශියක් සහිත මොකද්ද පුතේ පත්‍රිකා රාශියක් සහිත හරියටම හරි හොඳයි දැන් අපි සාකච්ඡා කරලා අවසానයි අපේ සජීවී ප්‍රශ්න පහ ඊයේ සතියේ සජීවී ප්‍රශ්න පහ සාකච්ඡා කරලා අවසానයි අපි බලමු උදාහරණ කොහොමද අපේ රටේ දරුවන්ගේ ප්‍රතිචාර කියලා අවසාන ප්‍රශ්නේ මොකක්ද තත්වය 66.38ක් සාර්ථකයි 133.62ක් අසාර්ථකයි ඒ වගේම හතරවන ප්‍රශ්නේ සාර්ථකත්වයේ 82.51යි අසාර්ථක වෙලා තියෙන 117.49යි මෙන්න මේ විදිහට තමයි අමිල අපේ රටේ දරුවෝ දැන් එක්සෑම් ජීනියස් අයිජිනියප් එකත් එක්ක දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වෙනවා. ඇත්තටම සර් විභාගයේ ලං වෙන්න මේ මැදිරියේ ඉන්න පුංචි දරුවෝ වගේම අපි හිතනවා අපේ රටේ හැම දරුවෙක්ම දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නවා කියලා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට. අපි වෙලාව බලලා විරාමයක් ලබාගෙන ඉතිරි ප්‍රශ්න කතා කරන්න සූදානම්. ජයග්‍රහණය කරා යන හැම ගමනකම ආරම්භයේ පුංචි පියවරක්. හැබැයි ඒ පුංචි පියවර ශක්තිමත්ව තිබෙ නැත්නම් ගමන ඉතාම ජයග්‍රාහී විදිහට යන්න බැරි වෙනවා. ඒ නිසාමයි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ඉතාම නිවැරදිව ජය ගන්න හරි මාර්ගය කියා දෙන්නේ ස්වාධීන රූපවාහිනිය ස්මාර්ට් 5 with BOC රන් කැකුළු වැඩසටහනත් එක්ක. අපි සර්ත් එක්ක කතා කළේ ගියවර එක්සෑම් ජීනියස් IGN ඇප් එකත් එක්ක එකතු වෙලා අපි සජීව ලෙස අහපු ප්‍රශ්න වලට ප්‍රශ්න පහට පිළිතුරු. සර් ඉතිරි ප්‍රශ්න තමයි දැන් කතා කරන්න තියෙන්නේ නේද? ඔව් අමිල දැන් මේ ඉතුරු ප්‍රශ්න හරි විශේෂයි. දැන් අමිල ගිය සතියේ අපි අපේ රටේ දරුවන්ට දෙමව්පියන්ට කිව්වා විශේෂයෙන්ම මම අර කවන් ටිකක් අමාරු ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියලා. ඇත්තටම මේ අමාරු කියන කතාව ඔබට කියන්න ඕනේ මේ වෙලාවේ. දුවේ පුතේ දෙමව්පියනේ මේ අමාරු කතාවක් මං කිව්වේ
අපි මේ සතියේ සුවිශේෂිත ප්‍රශ්න 15ක් ඉදිරිපත් කළේ. මේ ප්‍රශ්න 15 තමයි පසුගිය අවුරුද්දේ 2019 අවුරුද්දේ පැවති ශිෂ්‍යත්ව විභාගයේදී අපේ රටේ දරුවෝ වැඩිපුරම වරද්දාගත්ත ප්‍රශ්න 15ක් තමයි අපි ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2019 ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ ඉදිරිපත් කළ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව වැඩිපුරම වරද්දාගත්ත ප්‍රශ්න 15ක් ඉදිරිපත් කළේ. දැන් එතකොට මොකද වෙලා තියෙන්න ඕනේ? මේ වෙනකොට අපේ රටේ දරුවෝ මෙවර දරුවෝ ඒ ප්‍රශ්න 15 තුළ සාර්ථක වෙලා ඉන්න ඕනේ නේ. අපි බලමු අපේ දරුවෝ ඒ ප්‍රශ්න 15ේදී සාර්ථකද අසාර්ථකද කියලා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ. පහත දී ඇති රූපවල ඉරටු කැබලි තුන බැගින් නැත. ඒ වායේ මුළු දිග ඒ අයුරින්ම භාවිත කර ත්‍රිකෝණයක් සැකසිය හැකි ඉරටු කැබලි ඇති රූපය කුමක්ද? අපි බලමු ප්‍රශ්න ටික. පුතේ අපිට කියන්නේ මේ ඉරටු කැබලි වලින් මොකක් හදා ගන්නවා කියලාද? ත්‍රිකෝණයක්. හැබැයි අපිට කියනවා මේ ඉරටු කැබලි ඒ අයුරින්ම භාවිත කර ඒ විදිහටම භාවිත කරලා ත්‍රිකෝණයක් හදන්න පුළුවන් රූපය. මම අහනවා මෙන්න මේ දෙවෙනි රූපයෙන් දෙවෙනි ඉරටු කැබලි තුනෙන් ත්‍රිකෝණයක් හදන්න පුළුවන්ද? පුළුවන්. පළවෙනි එකෙන් බෑ. තුන්වෙනි එකෙන් බෑ. එතකොට ඔබ කියනවා දෙවෙනි එකෙන් පුළුවන් එක සහ තුනෙන් බෑ කියලා. මට එහෙනම් කියන්න අපේ පුතා එක කියන රූපෙන් ඇයි හදන්න බැරි? ඒකේ යට තියෙන ඉරටු කැබැල්ල හැදෙනවා උඩ තියෙන ඉරටු කැබලි දෙක එකතු වුනාම. ආ ඒ කියන්නේ ඔයා කියන්නේ මේ යට තියෙන ඉරටු කැබැල්ලට වඩා දිගින් වැඩි නැහැ. දිගින් අඩුයි මේ ඉරටු කැබලි දෙක. දිගින් අඩු ඉරටු කැබලි දෙකකින් අපිට ත්‍රිකෝණයක් හදන්න බැහැ. තුන්වෙනි අවස්ථාව ගත්තොත් මොකද වෙන්නේ? එතකොට ඒ දෙවන ඉරටු කැබැල්ලට වඩා පොඩි අර ඉරටු කැබලි දෙක එකතු වුණා. එහෙනම් ඔයා කියන්නේ ත්‍රිකෝණයක් හදන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ ඉරටු කැබලි දෙක යට තියෙන ඉරටු කැබල්ලට වඩා විශාල වෙනවා. දිගින් වැඩි වෙන්න ඕනේ. මොකද්ද පුතේ වෙන්න ඕනේ? දිගින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් පුතා ඒ තර්කය මත කීවෙනි පිළිතුරද මෙතන සාර්ථක වන්නේ? දෙවෙනි. හරියටම හරි. දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. දැන් මං කියවනේ මේ අපේ රටේ දරුවෝ ගියවර ප්‍රශ්නවලදී සාර්ථක වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න වෙනවා කියලා. මට එක්සෑම් ජීනියස් ආයතනයේ සහයෝගය ලැබෙනවා පළවෙනි ප්‍රශ්නේ සාර්ථක හා අසාර්ථකත්වය බලන්න. නරක පණිවුඩයක් ලැබෙන්නේ. සාර්ථකත්වය 45.56යි. අසාර්ථක වෙනවා 54.44. ලැබෙන පණිවිඩය නරකයි. ලැබෙන පණිවුඩය හරිම නරකයි. ඇයි? දැන් ගිය අවුරුද්ද විභාගේ තිබිලා අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දක කාලය තුල දරුවෝ මෙවර විභාගයට සූදානම් වීමට සාර්ථකව මේ ප්‍රශ්නවලදී සුවිශේෂී හැකියාවක් ලබාගෙන නැහැ. ඒ නිසා අපි දෙමව්පියන්ට කියනවා විශේෂයෙන්ම අලුත් අලුත් ප්‍රශ්න පත්‍ර කරනවාට වඩා අලුත් අලුත් දේවල් කරනවාට වඩා පරණ ප්‍රශ්න පත්‍රවල රටේ දරුවෝ වැඩියෙන්ම වරද්දපු ප්‍රශ්න ඔබේ දරුවත් වරද්දනවද කියන මැන ගැනීම කළ යුතුයි. තව දවස් 55ක් තියෙනවා. තාම පරක්කු නැහැ. වැඩේ අදම පටන් ගන්න වෙනවා. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. සුනිල් ඉනිමගක හතරවන ලීපටිය මත සිටි. තව ලීපටි තුනක් ඉහළට නැග්ග විට ඔහුට ඉනිමගේ හරි මැද ලීපටිය මතට පැමිණිය හැකිය. ඉනිමගේ ඇති මුළු ලීපටි ගණන කීයද? පුතා, දැන් සුනිල් ඉනිමගේ කීවන ලීපටිය මතද දැන් ඉන්නේ? හතරවෙනි ලීපටිය. හතරවෙනි ලීපටිය මත. තව කීයක් නැග්ගමද යා මැදට එන්නේ? තව ලීපටි තුනක් නැග්ගා. ඒ කියන්නේ 4යි 3යි කීයද? 7යි. එහෙනම් පුතේ මේ ඉනිමගේ හරි මැද ලීපටිය කීවෙනි ලීපටියද? 7වෙනි ලීපටිය. එහෙනම් 7වෙනි ලීපටිය හරි මැද නම් හරි මැදට දෙපැත්තෙන් තියෙනවා තව කීය කීයද? 6යි. 6යි. 12යි. 12යි හරි මැද එකයි. 13. එහෙනම් මේ ඉනිමගේ ලීපටි කීයද පුතේ? 13යි. 13යි. හොඳයි. ටිකක් අර ඉස්සර මං කතාවකුත් අහලා තියෙනවා මේ තනකොළ ගෝණි එතකොට එළුවෝ එක්ක ඔරුවකින් එහෙට මෙහෙට යනවා වගේ පොඩි කතාවකුත් පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ
මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවලා තිබුණා. මොකද්ද? ළමයෙක් තවත් ළමයෙන් හතර දෙනෙකු ගඟකින් එගොඩට ගෙන ගොස්. කවුද මේ ළමයෙන් වරගෙන ගියේ? ළමයේ. ළමයෙක්. ළමයා තව ළමයි කී දෙනෙක් දරගෙන ගියේ? හතර දෙනෙක්. එගොඩට ගෙන ගොස් ඔවුන් සියලු දෙනාම එහි සිටි ළමයා ළඟ නතර කර. ඔන්න දැන් අපිට කියවෙනවා. එගොඩ හිටියා කවුද? තව ළමෙක්. ඔරුවෙන් එක් කරගෙන ගියා කී දෙනෙක්වද? හතර දෙනෙක්ව. ඊට පස්සේ කියනවා නැවත මෙගොඩට පැමිණ තවත් ළමයින් තිදෙනෙකු සමග එගොඩ සිටි ළමයෙන් ළඟට ගියේය. ඔරුව පැදගෙන ගියේ කෙනා එහෙ නතර වුණේ නැහැ. මෙගොඩට ආවා. මෙගොඩට ඇවිල්ලා මොකද කළේ? තව ළමයි තුන් දෙනෙකුත් එක්ක එගොඩට ආවා. දැන් එහෙනම් මුලින් හතර දෙනෙක් එක් කරගෙන ආවා. ඒ පැත්තේ කෙනෙක් හිටියා. හතරයි එකයි කීයද? පහයි. අලුතෙන් ආයේ තුන් දෙනෙක් එක් කරගෙන ආවා. පහයි තුනයි. අටයි. ඔරුව පැද්ද එක්කෙනත් එක්ක නවයයි. එහෙනම් පුතේ දැන් එගොඩ සිටින මුළු ළමයින් සංඛ්‍යාව කීයද? නවයයි. කතා කරලා කියන්න පුතේ. නවයයි. අපි බලමු අපේ රටේ දරුවෝ මේ ප්‍රශ්නට මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වේ කියලා. අපි සාකච්ඡා කළේ තුන්වන ප්‍රශ්නය මෙන්න. සාර්ථකත්වයේ 65.15යි අසාර්ථක වෙනවා 134.85. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. පහත දැක්වෙන රූපයේ සංඛ්‍යා රටාව අනුව ප්‍රශ්න ලකුණ සහිත කොටුවට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. ඔන්න ඔබට දැන් රූපවාහිනී තිරයේ සංඛ්‍යා රටාව දිස් වෙනවා. කවුද අවස්ථාව ගන්නේ? අපේ මැදිරියේ ඉන්න දරුවෙක් මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති දරුවෙක්. පුතා ගන්නවා. හොඳයි. පුතාගේ කම්පියුටර් එකේ ප්‍රශ්නේ පේනවා. කියන්න බලන්න පුතේ කොහොමද ඔයා රටාව ගන්නෙ කියලා? 1 2 එකතු වුණාම යට තියෙන 3 හැදෙනවා. ඔව්. උඩ තියෙන 1 2 එකතු වුණාම උඩම පේලියේ තියෙන 1 මුලින් තියෙන 1 මැද තියෙන 2 එකතු වුණාම යට තියෙන 3 එනවා. ඊට පස්සේ මට කියන්නකෝ එහෙනම් ඊළඟට තියෙන 3 එන්නේ. අර උඩ තියෙන 2 1 එකතු වුණාම 2 1 එකතු වුණාම කීයද? 3. එහෙනම් මට කියන්න මේ 4 එන්නේ කොහොමද? 3 1 1 4. එහෙනම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ප්‍රශ්නාර්ථයට එන්නේ කීයද? 3 3 1 එකතු වෙලා කීයද මගේ දරුවනේ එන්නේ? 6. එහෙනම් පිළිතුර කීයද ප්‍රශ්නාර්ථයට? 6. ප්‍රශ්නාර්ථයට පිළිතුර කීයද පුතේ? 6. හොඳයි. අපි බලමු ඒ ප්‍රශ්නේ සාර්ථකත්වයේ කොහොමද කියලා. හතරවෙනි ප්‍රශ්නෙට සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ 52.47යි අසාර්ථකත්වය 47.53යි. ලැබෙන පණිවුඩේ තරම් හොඳ නැහැ. මොකද අපි මේ මෙවර දරුවන්ගේ සෝදානම ගැන සොයා බැලුවේ. එතකොට පසුගිය වතාවේ අපේ රටේ දරුවන් වැඩියෙන්ම වරද්දපු ප්‍රශ්න තමයි ඉදිරිපත් කළේ. නමුත් අපිට පේනවා මේ වන විට සාකච්ඡා කරපු ප්‍රශ්න කීපයක්ම තවමත් අපේ රටේ දරුවන් ඒ ප්‍රශ්න තුල අසාර්ථකයි. ඒ නිසා පසුගිය අවුරුදු ගණනාවක ප්‍රශ්න පත්‍ර හොඳින් බලලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඉගෙන ගන්න එක ගොඩාක් වටිනවා කියලා මට මේ වෙලාවේ කියන්න පුළුවන්. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. රූපයේ දැක්වෙන්නේ සමාන ලී කුට්ටි සමූහයක් යොදාගෙන කර ඇති ගොඩනැගීමකි. මෙම ගොඩනැගීම සඳහා යොදාගෙන ඇති මුළු ලී කුට්ටි ගණන කීයද? අපි බලමු රූපය. මට කියන්න අපේ ගිය සතියේ දෙවන ස්ථානයේ දිනාගත්ත පුතා යටම තට්ටුවේ ලී කුට්ටි කීයක් තියෙනවද පුතේ? යටම තට්ටුවේ ඔක්කොම ලී කුට්ටි කීයද? හොඳට බලලා කියන්න. හතරක් තියෙනවා. යටම තට්ටුවේ ලී කුට්ටි 4ද පුතේ තියෙන්නේ? පළවෙනිය ගත්ත දිනේ කියන්නකෝ 4ද යටම තට්ටුවේ. 6ක්. යටම තට්ටුවේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 6ක් තියෙනවද? ඔව් තියෙනවා. 6ක් තියෙනවා. දෙවන තට්ටුවේ 3ක් තියෙනවා. උඩම තට්ටුවේ 1ක් තියෙනවා. එහෙනම් යටම තට්ටුවේ 6ක් තියෙනවා. දෙවන තට්ටුවේ 3ක් තියෙනවා. උඩම තට්ටුවේ 1ක් තියෙනවා. 6යි 3යි 9යි 9යි 1යි 10යි. ඔන්න ලී කුට්ටි 10ක් යොදාගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ.
විවිධ ජල පරිමා සහිත සමාන භාජන තුනක් පහත දැක්වේ. විවිධ ජල පරිමා සහිත සමාන භාජන තුනක් පහත දැක්වේ. මේ තියෙන්නේ විවිධ ජල පරිමා තියෙනවා හැබැයි සමාන භාජන තුනක්. භාජන තුනේම ඇති ජල පරිමා සමාන කිරීමට අනුගමනය කළ හැකි ඉක්මන්හා පහසුම ක්‍රියාමාර්ගය කුමක්ද? පුතා දැන් සමානද දැනට තියෙන තත්වය? නෑ මුලින්ම තියෙන එකේ කීයක් තියෙන්නේ? මිලිලීටර් 800යි. දෙවෙනි එකේ? මිලිලීටර් 500යි. තුන්වෙනි එකේ? මිලිලීටර් 400යි. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ තුන සමාන කරන්න ඕනේ. මේ තුන සමාන කරන්න ඕනේ. අපිට විවිධ ක්‍රම තියෙනවා. හැබැයි පිළිතුරු තුනෙන් හරියම එක තෝරන්න වෙනවනේ. අපි බලමු පිළිතුරු තුන. ඔන්න කියනවා C භාජනයේ ජල පරිමාවට සමාන වන පරිදි A හා B භාජන වලින් ජලය ඉවත් කිරීම. දෙවෙනි එක කියනවා A භාජනයෙන් C භාජනයට ජලය දමා භාජන දෙකේම ජල පරිමා සමාන කිරීම. තුන්වෙනි එක කියනවා භාජන තුනේම ඇති ජලය විශාල භාජනයකට දමා නැවත A B C භාජන තුනටම සමානව දැමීම. මොකද කියන්නේ? ඉක්මන්හා පහසුම ක්‍රමය මොකක්ද පුතා? ඒ භාජනයෙන් සී භාජනයට ජලය දමා භාජන දෙකම ජලය පරිමා සමාන කිරීම. එතකොට ඒ භාජනයෙන් සී භාජනයට දැම්මම ඔයා කියන්නේ කොහොමද සමාන කරන්නේ? අපි බලමු රූපයත් එක්ක. ඔයා කියනවා ඒ භාජනයේ 800න් සී භාජනයට දානවා කියලා. ඒ භාජනයෙන් කොච්චරද දාන්න ඕනේ? මේ භාජනයෙන් මිලිලීටර් 200ක්. 800න් 200ක් මෙතනට දැම්මම මේ 400 මොකද වෙන්නේ සීවල? 600ක් වෙනවා. එතකොට A වල 800න් 200ක් අයින් කරාම එතන කීයක්ද වෙන්නේ? 600යි. මැද B වල කොහොමත්ම තියෙන්නේ? 600යි. අන්න එහෙනම් අපිට හරිම ඉක්මනින් සමාන කරන්න පුළුවන්කම ලැබුණා. හරියටම හරි. එහෙනම් මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර. හොඳයි. ඔන්න පහේ දුවේ පුතේ හරියටම තව දින පහේව 11යි ඉතුරු වෙලා තියෙන සර් කියපු විදිහට දින 55කින් උදා වෙනවා එළඹෙනවා ඔබට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලියන දවස. ඒ නිසා හරිම උනන්දුවෙන් වැඩ කරන්න ඕන කාලයක්. ඒ සඳහා තමයි අපි මේ අත්වැල සපෙමින් ඉන්නේ. අපි සූදානම් වෙලාව බලලා විරාමයක් අරගෙන ආයෙත් ඉතුරු ප්‍රශ්න කතා කරන්න. ගිය සතියේ බදාදා දිනේදී අපි එක්සෑම් ජීනියස් සයිජනි ඇප් එකට මුදා හැරපු ප්‍රශ්න 15 තමයි කතා කරමින් ඉන්නේ. ප්‍රශ්න 7ක් මේ වෙද්දි සර් කතා කරලා තියෙනවා. ඔබේ Android දුරකථනයේ එක්සෑම් ජීනියස් සයිජනි ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් එය නැවත යාවත් කාලීන කර ගැනීමක් නැත්නම් අප්ලෝඩ් කර ගැනීමක් සිදු කරන ලෙසත් අපි වැඩිහිටියන්ට දෙමව්පියන්ට මතක් කරනවා. එවිට නවතම දැනුම මේ ශිෂ්‍යත් විභාගයේ පිළිබඳව එක්සෑම් ජීනියස් සයිජනි ඇප් එක හරහා ඔබට ළඟා කරගන්න පුළුවන්කමත් ලැබෙනවා සර්. ඔව් අමිල, විශේෂයෙන්ම අපි දැන් ප්‍රශ්න 6ක් සාකච්ඡා කරලා ඉවරයි. උදාරගේ සහයෝගය ලැබෙනවා මෙතෙක් සාකච්ඡා කළ ප්‍රශ්න 6ේ අපේ රටේ දරුවන්ගේ තත්ත්වය මොකක්ද? උදාර අවසාන ප්‍රශ්නේ අපිට පුළුවන් බලා ගන්න. සාර්ථකත්වයේ 63.32%, අසාර්ථක වීම 36.68%. දැන් අපේ ගෙදරේ ඉන්න දරුවන්ටත් දෙමව්පියන්ටත් අපි පෙන්නමු උදාර මේ ප්‍රස්ථාරය. මෙතෙක් සාකච්ඡා කළ ප්‍රශ්න 6 අර වෙනදා තරම්ම සතුටු හිතෙන ආකාරයක් දකින්නට නැහැ. අර පහුගිය අවුරුද්දේ දරුවෝ කරපු වැරදි ටික මෙවර දරුවොත් ඒ විදිහටම කරන ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා අද අපි විශේෂයෙන්ම ලබා දෙන පණිවුඩය පසුගිය අවුරුද්දේ ඊට එපිට අවුරුද්දේ ප්‍රශ්න පත්‍ර කරලා හුරුව ලබලා පුහුණු වුණොත් තමයි සාර්ථක වෙන්න ලැබෙන්නේ. හොඳයි, අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ශක්තිජනක කාණ්ඩයට අයත් වන ආහාරයකි පුතේ. ශක්තිජනක ආහාරයක් බිත්තරද කොස්ද නිවිතිද? කොස්. කොස්. පුතා මට කියන්න, ශක්තිජනක ආහාරය කාබන් කාබෝහයිඩ්‍රේට්ද ප්‍රෝටීන්ද විටමින්ද මොනවද? හරියට මාරි මොනවද පුතේ? කාබෝහයිඩ්‍රේට් නේද? හොඳයි, අපි යනවා එහෙනම් කොස් කියන පිළිතුර අරගෙන ඊළඟ ප්‍රශ්නයට. ශාකයක ප්‍රධාන වශයෙන් ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ පහත සඳහන් කුමන කොටස තුළද? පත්‍රවල. ඔව් පුතේ, ශාකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් දායක වන්නේ පත්‍ර, ගෙඩි, මල් කියන ඒවායින්. මොකද්ද පුතේ කොටස? පත්‍ර. ඔව් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් මේ ප්‍රශ්නේ ගත්තත් පහුගිය අවුරුද්දේ 2019 අපේ රටේ දරුවෝ වැඩිපුරම වරද්දපු ප්‍රශ්නයක් මේ. හොඳයි, අපි යනවා ඊළඟ ප්‍රශ්නයට.
වග ආරක්ෂා වීම සඳහා සිදුවන ස්වාභාවික ක්‍රියාවක් වන්නේ මින් කුමක්ද? ඇටි කුකුලන් විසින් ගොළු බෙල්ලන් ආහාරයට ගැනීම, කොහොඹෑට තලා සාදාගත් දියර ඉසීම, භෝග වගාව වටා ඉනිවැටක් බැඳීම. ඇටි කුකුලන් විසින් ගොළු බෙල්ලන් ආහාරයට. මේ ප්‍රශ්නයේ තියෙන වැදගත්ම කොටස මොකක්ද? ස්වාභාවිකවම නේද? දැන් මොකද්ද කොහොඹෑට තලලා හදාගත් දියර ඉසීම ස්වභාවික ක්‍රමයක්ද? නෑ. භෝග වගාව වටා ඉනිවැටක් බැඳීම ස්වභාවික එකක්ද? නෑ. හැබැයි ගොළු බෙල්ලන් වකා දමනවා කවුරුන්ද පුතේ? ඇටි කුකුලන්. අන්න ඒක ස්වභාවික ක්‍රියාවක්. එහෙනම් පිළිතුර මේ පළවෙනි පිළිතුර. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. අපිට ලැබෙන්නේ ගණන් කීපයක්. පුතා මේ ප්‍රශ්නෙත් පහුගිය අවුරුද්දේ අයියලා කළ වැරද්දුවද උදවල පුතාලගේ. ගොඩක් වැරද්දපු ප්‍රශ්නයක්. මට කියන්න මේ වගේ ප්‍රශ්නයක් දැන් ඔබට මේ තිරයේ දිස් වෙන ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක් සාර්ථකව කරගන්න නම් කළ යුතු දේ මොකක්ද? මට ඇත්තටම කියන්න ඔයා ප්‍රශ්න පත්‍ර කරනකොට කටු වැඩ කොලේ වැඩ කරනවද? කරනවා. දූ? ඔව්. ඔයත් කරනවා. දූ? ඔව්. පුතා? කරනවා. ඔන්න එහෙනම් ස්මාර්ට් මැදිරියට ඇවිල්ලා ඉන්න දූල පුතාලා සියලු දෙනා කටු වැඩ කරලා තමයි උත්තර ගන්නෙ. නිවසේ ඉන්න දුවේ පුතේ ඔබත් කටු වැඩ කරලම උත්තර ගන්න, නැත්නම් ඔබට වරදින්න පුළුවන්. හොඳයි. සමන් යම් ස්ථානයක සිට උතුරු දිශාවට මීටර් 5ක් ගමන් කර. මොන දිශාවටද මයි රත්තරන් පුතේ ගමන් කළේ? උතුරු දිශාවට. ඔව්. ඔහුගේ වම් මත පැත්තට හැරී මීටර් 5ක් ගමන් කළේය. මට පෙන්වන්නකො වම් මත ඔබේ. වම් මත. වම් මත. හා. පුතා වම් මත පෙන්වන්න. හරි. වම් මත පෙන්වවා. වම් මත. හරි. එහෙනම් ඔන්න මේ වම් මත පැත්තට තමයි හැරෙන්නේ. අත් පහළ දාන්න. වම් මත පැත්තට හැරෙනවා. හැරිලා මීටර් කීයක් ගමන් කරනවද? පහක්. පහක්. එතෙන් සිට දකුණු දිශාවට. එතන දකුණු අත නෙමෙයි පුතේ. එතන මොකද්ද? දකුණු දිශාවට. එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි දකුණු දිශාවයි අපිට පටලවා ගන්න බෑ. දිශාව කියන්නේ එකක්, පැත්ත කියන්නේ එකක්. හරි. එහෙමනම් ඔය සටහන අපි හරියට මැන්දොත් අහනවා, ඔහු සිටින්නේ ගමන ආරම්භ කළ ස්ථානයට කුමන දිශාවෙන්ද කියලා. බස්නාහිර දිශාවෙන්. මොන දිශාවෙන්ද මයි පුංචි පුතේ? බස්නාහිර දිශාවෙන්. ඔව්. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න බලන්න. ජලය ලීටර් 12ක් සහ මිලිලීටර් 500ක් පිරවිය හැකි ටැංකියක 4:1 ප්‍රමාණයක් ජලය පුරවා තිබුණි. පුංචි පුතා, මේ ටැංකිය පුරවන්න පුළුවන් ජලය ප්‍රමාණය කොච්චරද? මිලිලීටර 12යි මිලිලීටර 500ක්. දැනට පුරවලා තියෙන කොච්චර ප්‍රමාණයක්ද? 4:1. 4:1 කියන්නේ කොච්චරක්ද? ලීටර 12යි මිලිලීටර. නෑ, මං කියන්නේ කාලක්ද භාගයක්ද කොච්චරක්ද? කාලක්. කාලක්. එහෙනම් තව කොච්චර පුරවන්න තියෙනවද ඒ විදිහට කියනකොට? තුන් කාලක්. කොච්චරක්ද? තුන් කාලා. ඔව්. එහෙනම් අපෙන් අහන්නේ මේ තුන් කාලා කොච්චරක්ද කියලානේ. එහෙනම් අපි කාලා සොයා ගන්න ඕනේ. කාලා සොයා ගන්න මොකද කරන්නේ? ලීටර 12යි මිලිලීටර 500 හතරෙන් බෙදලා. හතරෙන් බෙදනවා. හතරෙන් බෙදුවම අපිට එනවා කොච්චරක්ද පුතේ? ලීටර 3යි මිලිලීටර 125. එහෙනම් ලීටර 3යි මිලිලීටර 125 අපි ගුණ කරනවා කීයෙන්ද පුතේ? 3. අපිට කීයද ලැබෙන පිළිතුර? ලීටර 9යි මිලිලීටර 375යි. හරියටම හරි. හරියටම හරි. හොඳයි. අපේ ඊළඟ ප්‍රශ්නේ. පහත සංඛ්‍යාවලින් 7 ඉලක්කමින් නිරූපිත අගය 700ක් වන සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. දැන් අපි බලමු මේ මුල්ම සංඛ්‍යාව. මුල්ම සංඛ්‍යාවේ 7 තියෙනව නේද? ඔව්. ඒ 7 ඉලක්කමින් නිරූපිත අගය කීයද? 70යි. දෙවන සංඛ්‍යාවෙත් 7 තියෙනව නේද? ඔව්. ඒ 7ෙන් නිරූපිත අගය කීයද? 7000යි. 3වන සංඛ්‍යාවෙත් තියෙනව 7 ඉලක්කම. කීයද නිරූපිත අගය? 700යි. අන්න එහෙනම් අපෙන් අහන්නේ ඒක නේද පුතේ? ඔව්. 700ක් නිරූපිත අගය බවට පත් වෙන සංඛ්‍යාව. එහෙනම් පුංචි පුතා මොකද්ද සංඛ්‍යාව? 6753. අපි ප්‍රශ්න 12ක් සාකච්ඡා කරලා අවසానයි. දැන් අපිට ලබා ගන්න පුළුවන් අපේ ප්‍රස්ථාරය කොයි විදිහටද අපේ රටේ දරුවෝ මේ ප්‍රශ්න 12 දී දක්ව ප්‍රතිචාරය.
මේ බලන්න අවසාන ප්‍රශ්නේ නම් සාර්ථකත්වයේ තියෙන ස්ථානීය අගය සම්බන්ධයෙන් 86.41ක් සාර්ථකයි අසාර්ථක වන්නේ 13.59යි මේ විදිහට තමයි දැන් මේ ප්‍රශ්න 12දී අපේ රටේ දරුවෝ දක්වලා තියෙන ප්‍රතිචාර එහෙම නැත්නම් සාර්ථක අසාර්ථක වීම අපි යනවා ඊළඟ ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නෙට ගැළපෙන විරාම ලකුණු යොදා ලියු විට මේ ප්‍රශ්නෙට එන්න කලින් මම අපේ රටේ දෙමව්පියන්ට විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්වයේ අම්මලාගේ විභාගය කියලා සමහර අය කියනවා. ඔව් කමක් නැහැ. ඇයි අම්මලා මේ විභාගයේ වෙනුවෙන් දරුවන්ව ගොඩාක් උනන්දු කරනවා. ඒ අහිංසක අම්මලාගේ ආදරණීය බලාපොරොත්තුවක් තියෙනවා. දරුවට පහසුකම් තියෙන හොඳ ජනප්‍රිය පාසලකට ඇතුල් කරගන්න රටේ මුලින්ම තියෙන ජාතික විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් තමන්ගේ දරුවට අරගෙන දෙන්න ආර්ථික අපහසුතා තියෙන දෙමව්පියන්ට තමන්ගේ දරුවට ශිෂ්‍ය ආධාර මුදලක් ලබලා දෙන්න මේ වගේ ඉහළ අරමුණුත් එක්ක අම්මලා ගොඩක් වැඩ කරනවා. ඉතින් ඒ ඉහළ අරමුණුත් එක්ක වැඩ කරන අම්මලාට මම කියන්නේ විරාම ලකුණු ප්‍රශ්නය හැමදාම අපේ රටේ දරුවෝ ශිෂ්‍යත්වයේදී අසාර්ථක කරගන්න ප්‍රශ්නයක් විරාම ලකුණු. අපි බලමු. මෙතන නිවැරදිම විරාම ලකුණු යෙදීම මොකක්ද කියලා අහන්නේ. පුතේ පළවෙනි අවස්ථාව සාර්ථකද? නැහැ. අනේ අනේ ඔහොම වැරදි වැඩ කරන්න හොඳ නැහැ. අවසානයේට උදලා තියෙන විශ්මයාදී ලකුණ. හරිද මගේ පුංචි පුතේ? වැරදි. දෙවන අවස්ථාව තියෙනවා. අනේ අනේ ඔහොම වැරදි වැඩ කරන්න හොඳ නැහැ. මොකද කියන්නේ? ඒක හරි. ඒක හරි. එහෙනම් ඇයි පුතේ? ඒක හරි නම් අනේ අනේ කියන තැන් දෙකටම විශ්මයාදී ලකුණු වෙයි. පුදුමයක් නිසාද? ඔව්. පුදුමයක් නිසා? නෑ. එහෙම නැත්නම් ආශිර්වාදයක් නිසාද? නෑ. ප්‍රාර්ථනාවක් නිසාද? නෑ. නියෝගයක් නිසාද? නෑ. එහෙනම් මොකක් නිසාද? අනේ අනේ. පුදුමයක්. ඈ? පුදුමයක්? නෑ. හඬ නගා කරන ප්‍රකාශයක්. මොකද පුතේ? හඬ නගා කරන ප්‍රකාශය. එහෙනම් අනේ අනේ ඔහොම වැරදි වැඩ කරන්න හොඳ නැහැ. වාක්‍ය අවසානයේ මොකද්ද පුංචි පුතේ? තිත. තිත. හොඳයි. අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට. මෙම අපි චුට්ටක් උදාහරණයට සමාවෙන්න අපි බලමුද අපේ රටේ දරුවෝ කොහොමද මේ ශිෂ්‍යත්ව වැඩිපුරම අසාර්ථක කරගන්න ප්‍රශ්නයක්නේ. අසාර්ථකයි. විරාම ලකුණු. මෙන්න මෙවර ඉදිරිපත් වෙන දරුවන්ගේ තත්ත්වය සුබදායක නැහැ. 41.1 සාර්ථක. අසාර්ථකයි 58.9. මන් ටිකක් පුදුම වෙනවා. ඇයි මන් පුදුම වෙන්නේ? මේ ගිය අවුරුද්දේ ලබා දුන්නු ප්‍රශ්නේ ඒ විදිහටම. ඉතින් චුට්ටක් විතර පොත්සාප්පුවට ගිහිල්ලා ප්‍රශ්න පත්‍ර කට්ටලා අරන් දුන්නට පත්‍ර ලෑල්ලට ගිහිල්ලා අලුතෙන් පත්‍ර අරන් දුන්නට විභාගයේ ප්‍රශ්න පත්‍රයට හරි අවධානයක් තාමත් යොමු වෙලා නැහැ කියන කාරණය කනගාටු වෙන්න උනත් කියන්න ඕනේ. මොකද මේ සතියේ අපි තෝරාගත්ත ප්‍රශ්න ටික ඇත්තරම ඔබේ දරුවගේ අහපත වෙනුවෙන්මයි තෝරාගත්තේ. මම හිතන්නේ ඒ තෝරා ගැනීම ඉතාම නිවැරදි බව අද එක්සෑම් ජීනියස් ආයතනයේ තාක්ෂණික සහයත් එක්ක අපි ලබා ගන්නා මේ විශ්ලේෂණයෙන් ඉතාම මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා උනන්දු විය යුතුමයි පෙර අවුරුදුවල වැරදි නිවැරදි කර ගැනීමට. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මෙම අවස්ථාවට ගැලපෙන ප්‍රස්තාව පිරුල වන්නේ විමසීමකින් තොරව යමක් කිරීම. මොකද්ද පුතේ? කළුවා මාරපන් ගඟට ඉනි කැපුවා වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ. මම කැමති ගඟට ඉනි කැපුවා වගේ කියන එකේ අර්ථය දැනගන්න. මොකද්ද? හරියට හරි. මොකද්ද පුතේ? කාර්යයක් කිරීම. දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබීම. පුතා කියනවා මොකක් කියලාද? නිෂ්ඵල කාර්යයක් කිරීම. නිෂ්ඵල කටයුත්තක් කිරීම කියලාත් කියනවා. දැන් අලුත් විෂය නිර්දේශය තුළ තියෙන අර්ථ පැහැදිලි කිරීම මේ දුව කියනවා. ඒ වගේම ප්‍රස්තාව පිරුලේ අර්ථය පුතා කියනවා. මේ කාරණා දෙකම තියෙනවා. අපි තෝරා ගැනීම හරියටම කරගන්න වෙනවා. හොඳයි. එතකොට පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්නේ කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් ගමන්. ඔව් ඔව්. එහෙනම් පුතේනි වැරදි පිළිතුර මොකක්ද? කළුවා මාරපරෙන් ගියා වගේ. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට.
යම් කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වා කිරීම යන අදහස දීමට යොදා ගන්නා ඉඟිවැ කියවන්නේ මට කියන්න ඉඟිවැ කියවලට කියන තවත් නමක් රූඩි රූඩි ඔව් එහෙනම් යම් කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වා කිරීමට ගැළපෙන රූඩිය මොකක්ද එක හුස්මට මොකක්ද පුතේ එක හුස්මට හොඳයි අපි දැන් එක්සෑම් ජීනියස් ආයතනයේ සහයෝගය ලබා ගන්නවද ප්‍රශ්න 15ට දරුවෝ මොකද කළේ කියලා බලා ගන්න. අමිල දැන් මේ ගිය අවුරුද්දේ විභාගයේදී ලැබිච්ච ප්‍රශ්න අවසාන ප්‍රශ්න දෙක විතරයි මම වෙනස් කළේ. මොකද ගිය අවුරුද්දේ තිබුණු ප්‍රස්තාව පිරළු දෙක මෙවර විෂය නිර්දේශ නැති නිසා ඒ ප්‍රශ්න දෙක විතරයි වෙනස් කළේ. නමුත් එතරම්ම සාර්ථක නැහැ අමිල. ඒ නිසා මම නැවතත් අපේ දෙමව්පියන්ට දරුවන්ට කියන්නේ පසුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍රවල අඩුපාඩු තියාගෙන මෙවර විභාගයට සූදානම් වෙන්න යන්න එපා. විශේෂයෙන්ම ඔබ වෙළඳපොලේ නම් මිල කොච්චර ප්‍රශ්න පත්‍ර ගත්තත් මොන දේ කරත් ඒව කමක් නැහැ මිල කරන්න ඕනි. හැබැයි විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය ප්‍රශ්න පත්‍රවලට හොඳින් සූදානම් වෙලයි ඔබ විභාගයට යා යුත්තේ. දුවේ පුතේ මේ උපදෙස් ඉතාම නිවැරදිව පිළිපදින්න කියන කාරණාව අපි මතක් කරනවා. ඔන්න අපි දවසේ අභියෝගය ඉදිරිපත් කරන්න සූදානම්. ඊට කලින් විරාමයක් ලබාගෙන වෙලාව බලලා ඇවිත් අපි දවසේ අභියෝගය ඔබට ඉදිරිපත් කරනවා. ඔන්න දුවේ පුතේ අපි දවසේ අභියෝගය ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. තව සුළු මොහොතකින් අපි හැමදාම මිනිත්තු 3ක් ඇතුළත ඔබට සජීව ලෙස ප්‍රශ්න 5ක් ලබා දෙනවා. එක්සෑම් ජීනියස් අයිජෙනි ඇප් එක හරහා ඔබට පුළුවන්කම ලැබෙනවා සජීව ලෙසින් මේ ප්‍රශ්න 5ට පිළිතුරු සපයලා ලබන සතියේ ජයග්‍රාහකයෙකු බවට පත් වෙලා අපේ මැදිරියට සජීව ලෙස සහභාගි වෙන්න හැකියාව ලැබෙනවා. එක්සෑම් ජීනියස් ආයතනයේ උදව්ව ඇතිව ඔන්න දැන් අපි දවසේ අභියෝගය ඉදිරිපත් කරන්න සූදානම්. මම එකේ ඉඳලා 3ට ගණන් කළාට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පටන් ගන්න. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු. 1 2 3. දැන් පුළුවන්කම තිබෙනවා අපේ රටේ පුංචි දුවල පුතාලට එක්සෑම් ජීනියස් අයිජෙනි ඇප් එක හරහා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සර් අපි එක්සෑම් ජීනියස් ආයතනය පිළිබඳව වැඩිපුර කතා බහ කරනවා. මේ ආයතනය හඳුන්වා දීපු එක්සෑම් ජීනියස් අයිජෙනි ඇප් එක හරහා තමයි අපි මේ වැඩසටහන ස්මාර්ට් කරලා තිබෙන්නේ. මතක් කරලා සිටිනවා දෙමව්පියන්ට වැඩිහිටියන්ට ලබන සතිය වෙද්දී ඔබට පුළුවන්කම තියෙනවා නම් පුළුවන්කම ලැබේවි මේ ඇප් එක අප්ඩේට් කරගන්න. ඒ හරහා ඔබට තවත් පහසුකම් උදා වෙනවා. ඔව් අමල විශේෂයෙන්ම කියන්න ඕනේ සජීවී ප්‍රශ්න පාට අපේ මැදිරියේ දරුවෝ ක්‍රියාත්මක වෙනවා අපේ නිවෙස්වල ඉන්න දරුවෝ ක්‍රියාත්මක වෙනවා. අමල අපිට ගිය සතියේ රූපවාහිනී තිරයට ලැබුණේ පළවෙනි ස්ථානයක් දෙවෙනි ස්ථානයක් දියණියන් දෙදෙනෙකුගේම නම්නේ ගැහැණු නම් දෙකක් තමයි ලැබුණේ. දැන් එතකොට පුතෙක් ඉන්නවනේ අර එහා පැත්තේ. මම බැලුව මොකක්ද කියලා මේ කාරණාව. ඒ පුතා එක්සෑම් ජීනියස් ආයතනයත් එක්ක ලියාපදිංචි වෙලා තියෙන ඒ දරුවාගේ අම්මාගේ නම තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකයි නැත්තම් කවුරුත් වරද්දා ගන්න එපා, පටලව ගන්න එපා. මොකද ජයග්‍රාහකයන් දෙදෙනාම තමයි මේ ඉන්නේ. ඉතින් එවැනි අවස්ථා තියෙනවා. එක සතියක අර විද්‍යුත් තැපැල් ලිපිණයක් අපිට ලැබුණා එක සතියක. ඒ වගේ තත්ත්වත් එක්ක සජීවී කටයුත්තක අපි යෙදලා ඉන්න අපේ දරුවෝ යෙදලා ඉන්නවා මේ ක්‍රියාවලියේ. විශේෂයෙන්ම අපිල දවස් 55ක් විභාගෙට තියෙනවා. විනාඩි දෙකකට අඩු කාලයක් ඉතුරු වෙලා තිබෙන්නේ සජීව ලෙස පිළිතුරු සපයන්න. සර් සඳහන් කරපු විදිහටම දවස් 55කින් එළඹෙන ශිෂ්‍යත් විභාගයේ ජය ගන්න අවශ්‍ය හොඳම දැනුම තමයි ඉදිරි වැඩසටහන් කීපය තුළදී අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අදෙහි ඇරඹුමක් සටහන් කළා. අනිවාර්යයෙන්ම අමිල දැන් මේ ඉතුරු වෙලා තියෙනවානේ දවස් 55ක්. දැන් අමිල නම් විභාගයට ලෑස්ති වෙන්නේ අමිල හෙට කියන දවසේ ඉඳලා ප්‍රශ්න පත්‍ර කරලා පාඩම් කරලා ගණන් හදලා වැඩ කරලා අමිල දවසකට එක ලකුණක් අලුතෙන් රැස් කරගත්තොත් හිතන්න දැන් අමිල මේ වෙනකොට ඉන්නේ 120. හෙට කියන දවසේ අමිලට මොකද වෙන්නේ? 121ක් වට. අනිත් තව එකක් ගත්තොත් 122ක් වෙනවා. දවස් 55කදී අමිල අලුතෙන් ලකුණු 55ක් රැස් කරගත්තොත් ලකුණු 55ක් අලුතෙන් රැස් කරගන්න අපේ දුවල පුතාලට අවස්ථාව තියෙනවා. ඇත්තටම දුවේ පුතේ මේ කාලයේ ප්‍රමාණවත් ඔබට තවත්
හොඳ කාලයක් ඉතුරු වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා විනාඩියකට අඩු කාලයක් සජීව ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඔබට ලැබිලා තිබෙනවා අපේ මැදිරියේ ඉන්න දුවලා පුතාලත් ඉතාම ඉක්මනින් පිළිතුරු සපයන ආකාරය උනන්දුවක් දක්වන ආකාරය අපි දකිනවා ගියවර ජයග්‍රාහකයෝ දෙන්න නම් මේ වෙද්දිත් ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඉවරයි කියලා වගේ තමයි අපිට පේන්නේ ඒ වගේ සැබෑ දක්ෂයෝ ගොඩක් ඉන්නවා ඒ අතරිනුත් පළමු සහ දෙවන ස්ථානයේ ලබා ගන්න දුවට හෝ පුතාට ලබන සතිය හැමල මගේ වම් පැත්තත් සාර්ථකයි ප්ලස් එකක් පෙන්නනවා ඒ පරිගණකය තුල අපේ යශෝදරා විද්‍යාලයේ දිනාම කරමිනේ තව තව 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි දැන් පිළිතුරු සපයලා අවසන් වෙන්න ඕන එසනින් එක්සෑම් ජීනියස් අයජනිය ඇප් එක හරහා අපි අද දවසේ ජයග්‍රහණය ලබා ගත්තේ කවුද කියලා ඔබට කියන්න දැන් සූදානම් विश्मी इमाशा तमाई प्रथम स्थाने दिनागाने विश्मी इमाशा एवागेम शेहेली मलल सेकर दियनियात देवन स्थाने दिनागान वयानुव ए दरुवान दिदेना तमाई अपे अमिलगे दाकुनु पेत्त ලබන සතියේ නියෝජනය කරන්නට අවස්ථාව ලබා ගන්න. ඇත්තටම නවීන තාක්ෂණයත් එක්ක මුසු වෙලා අපි මේ වැඩසටහන ආරම්භ කළේ කාලීන අවශ්‍යතාවක් එක්ක පසුගිය කාලවකවානුවේ පුංචි දුවල පුතාලට බොහෝ කාලයක් ගෙදරටම වෙලා රැඳිලා ඉන්න සිද්ධ වුණා. ඒ අවශ්‍යතාව නැත්නම් මේ දරුවන්ගේ විභාග අවශ්‍යතාව හඳුනගෙන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවැනි විශිෂ්ට ගුරුවරුන්ගේ සම්පත් දායකත්වයේ ඇතුළු අපි මේ වැඩසටහන පටන් ගත්තේ ස්මාර්ට් තාක්ෂණයත් එක්ක එකතු වෙලා එක්සෑම් ජීනියස් අයිජනිය එක අපිට මෙහිදී ලොකු සේවාවක් සපයනවා සපයමින් ඉන්නවා අපි මතක් කරනවා ඉතිරි දින 55 තුලත් ඔබට පුළුවන්කම ලැබෙනවා එක්සෑම් ජීනියස් අයිජෙනි ඇප් එක ඔබේ ජංගම දුරකථනයට Android දුරකථනයට ඩවුන්ලෝඩ් කරගෙන තියෙන එකක් නම් මේක නැවත අප්ලෝඩ් කරගෙන අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න සර් ඔව් අමල විශේෂයෙන්ම අපිව නරඹන දෙමව්පියන්ට දරුවන්ට කියනවා අමල මේ ශිෂ්‍යත්ව විභාගයේ රචනාවක් කියලා දෙයක් ගැන කතා කරනවානේ දෙමව්පියෝ ඒක ඇත්තටම රචනාව නෙමෙයි මාතෘකාවකට අනුව වගන්ති කීපයක් ලිවීම දෙමව්පියෝ බලාපොරොත්තුෙන් ඉන්නවා මේ ප්‍රශ්නෙට ස්මාර්ට් 5 වැඩසටහනෙන් මොන වගේ උදව්වක්ද ලැබෙන්නේ කියලා අපි අනිවාර්යෙන්ම ඒ උදව්වත් ඉදිරි සතිවලදී ලබා දෙනවා මිල. ඇත්තටම දරුවන්ගේ නිර්මාණශීලීත්වය මැන බැලෙන දරුවන්ගේ නිර්මාණශීලී අවකාශය උරගා බැලෙන අවස්ථාවක් ඒ රචනා ප්‍රශ්නය කියලා කියන්නේ සර් කොහොමද ඒකට නිවැරදිව පිළිතුරු සපයන්නේ කියන දැනුම ඉතාම හොඳින් නිවැරදිව ක්‍රමානුකූලව ඉදිරි සති කිහිපය තුලදී ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවත් අපි මතක් කරන්න ඕන ලංකා බැංකුවේ රන් කැකුළු ළමා ගිණුමත් ඒ වගේම මතක් කරන්න ඕන සිංහල ගණිතය පරිසරයේ වැඩපොත් නිකුත් වෙලා තියෙනවා සමල්ල දැනුම ආයතනයේ මගින් ඔබට පුළුවන්කම ලැබෙනවා ළඟම පුවත්පත් නියෝජිත ආයතනයෙන් මේ සමල්ල දැනුම ප්‍රකාශන මිලදීගෙන ඒවට පිළිතුරු සපයන්න අපි කතා කරන ප්‍රශ්නත් නිරන්තරයෙන් අපි සමල්ල දැනුම ප්‍රකාශන හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට තමයි අද දවසේ ස්මාර්ට් 5 with BOC රන් කැකුළු අපේ වැඩසටහන දියත් උනේ මේ දුවල පුතාලට හොඳ බලාපොරොත්තු ටිකක් තිබුණා අද දවසේ අපේ වැඩසටහනට සහභාගී වෙච්ච ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙන්න ශිෂ්‍යත් විභාගයේ ඉතාම හොඳින් ජය ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ රටේ විසිර පැතිර සිටින දුවා දරුවන් සියලු දෙනාටම මේ විභාග ඉලක්කය ඉතාම නිවැරදිව සාර්ථකව ජය ගන්න ඉතිරි දින 55 ඇතුළත අපි හොඳ අත්වැලක් සපයන්න සූදානම් කියලා මතක් කරමින් යුගයේ ආදරණීය ශිෂ්‍යත්ව ගුරුවරයා සරත් ආනන්ද ගුරුතුමාටත් මෙහෙම ස්තුතිවන්ත වෙමින් අපි අද වැඩසටහනින් සමුගෙන යන්න සූදානම් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්